බියස් කියන්නේ හැමෝම හිතන්න කම්මැලි විෂයක් ඉදිරියට අපිට ඒක රසවත් වෙලා එකපාරින් මතක තියාගන්න පුළුවන් විදියට ලස්සනට ඒ විදියට කියලා දෙනවා. චිත්‍රයක් විදියට හදලා අපිට එකපාරින් මතක තියාගන්න පුළුවන් විදියට සර් අපිට පාඩම ගන්නලා දෙනවා. සර්ගේ ක්ලාස් එන්න කලින් හැමදාම බියස් වලට තිබ්බේ 80ක් වගේ. උනාට සර්ගේ ක්ලාස් වල ලියු පළවෙනි ටර්ම් ටෙස්ට් එකේම ලකුණු 95 තිබ්බා. ඉස්කෝලේ සර්ටත් ඒක පුදුමයි. ඒ කියන්නේ සර් ෆේවරිට් ඩෙස්ලා චෙක් කරා ඉච්චර ලකුණු ආවද කියලා. මම මේ ක්ලාස් එකේ එනකොට බියස් ගොඩක් කියන්නේ මේ ඇනිල හිටියේ බියස් පාඩම් කරලා තිබ්බේ නෑ මොකුත් නෑ. ගොඩක් ලොකුවට පාඩම් කරන්න කියන කරන්නත් බෑ අපිට. සර් ක්ලාස් එකේ දිනකොට මට ෂුවර් මම මොනාරි ගොඩ දාගන්න පුළුවන් මේක. ක්ලාස් එකේ එනකොට ඉතින වඩා ලොකු තැනක අදමන් ඉන්නවා මේ බියස් පැත්තෙන් ගත්තම සර් කියන දේවල් වලට පාඩම් කරන්න හිතනවා. සර් කියලා දෙන විදිහට ක්ලාස් එකෙම ගොඩක් දේවල් ගොඩ දාගන්න පුළුවන්. ආයෙ ගෙදර ගිහිල්ලා එහෙම බලන්න දෙයක් ඉතුරු වෙන්නේ. යාළුවෝ කියු නිසා මම මේ පන්තියට ආවා. ඇවිල්ලා සර්ගේ ෆස්ට් එක්සෑම් එක ලිව්වා. ලකුණු නෑ. ඇත්තම කිව්වොත් 40 ගානක් වගේ තිබ්බේ. ඉස්කෝලේ ලකුණු තියෙනවා හොඳට. ඇත්තම තත්ත දැනගත්තේ සර්ගේ ක්ලාස් ආවට පස්සේ කොහොමද පේපර් එක ලියන්න ඕනේ කියලා. හැමදාම මම top 10 අතර හිටියා. මොකද මම සර් කිව්ව හැමදේම හරියට කරපු නිසා top 10 අතරට එන්න පුළුවන් කියලා හැමතිස්සෙම හිතුවා. සර් අපේ යාළුවෙක් වගේ හරිය තැන හරියට හොයාගත්තොත් ඕන ගමන කියන්න පුළුවන්. මට ඇත්තටම අමාරුම විෂය වෙලා තිබ්බේ BS. ඒ විදිහ මට ලකුණු 40 ගණන් 50 ගණන් විතර මුල් කාලෙදි තිබ්බේ. දැන් මේ වෙද්දී BS පාඩම් කරලා ඉවරයි. ඇත්තටම සර් මාස 3ක් 4ක් විතර තියෙද්දී සිලබස් ඉවර කරා. ඒකෙන් අපිට ගොඩක් පහසු වුණා. බෑන්කින් පේපර්ස් වලින් අපේ විශ්වාසය ඇති කරා. ඉස්කෝලේ BS වලට වැඩිම ලකුණු තිබ්බේ මට ඊට පස්සේ. ඇත්තටම අනිත් BS ක්ලාස් වලින් මේ වගේ දෙයක් ලැබෙනවා කියලා හිතන්න අමාරුයි. සර්ගේ පන්තියේදී මට ලොකු වෙනසක් දැනුණා. මොකද කියනවා නම් අපි ක්ලාස් එකෙන් එළියට යනකොට පාඩමට අදාළව තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳලා තමයි අපි ගෙදර යවන්නේ. ගෙදර ගිහිල්ලා ඒ සතිය පුරාටම වැඩ කරන්න හොඳට මනස හදනවා. ගොඩක් මතකයන් තියෙනවා ක්ලාස් එකේදී. නංගිලා මල්ලිලාට මේ විදිහටම කරන්න සර්ට හැම ශක්තිය ධෛර්යම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සර්ගේ ක්ලාස් ආවේ 13 වසර පළවෙනි පාඩම පටන් ගන්නකොට. මුලින්දම අපිට රූප සටහන් එක්ක සරලව ඉගෙනුවා. ඒ නිසා අපිට ගොඩක් පහසු වුණා පාඩම් මතක තියාගන්න. රීකැප් පේපර් 11ක් කළා. ඊට පස්සේ රැන්කින් පේපර් 8ක් කළා. ඉතින් ඒ පේපර් ඔක්කොමත් එක්ක සර් හැම එකම අපිට සාකච්ඡා කරලා ඒ හැම එකම තියෙන අඩුපාඩුකම් අපේ අඩුපාඩුකම් හැම එකක්ම සර් පෙන්නලා දුන්නා. ක්ලාස් එන්න කලින් ලකුණු ගොඩක් අඩුවෙන් තිබ්බේ. නමුත් ක්ලාස් ආවට පස්සේ පාඩම් කරන්න ආස හිතුණ BS ලකුණුත් තිබ්බා. සර් ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපි වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කළාට. මම මේ පන්තිරාගේ රැන්කින් පේපර්ස් දාලා ලියන්න ඇවිල්ලා පළවෙනි පේපර් ලිව්වා මට තිබ්බ ලකුණු 50 ගානක්. මම හොඳටම මෙන්ටලි ඩවුන් වුණා. මොකද මට ලකුණු සාමාන්‍ය අනිත් විෂයන් වල ලකුණු තිබ්බා. ඒ වුණාට BS වල ලකුණු අඩු වෙච්ච එක ගැන ඊපස්සේ මම සර්ට කතා කළා. මෙහෙමයි මෙහෙමයි කිව්වාම අලුතෙන් ආපු ළමයෙක් කියලාවත් බාන නැතුව සර් මට උදව් කරා. සර් අපිට සරලව ව්‍යාපාර අධ්‍යයනයේ සංකීර්ණ කොටස් කියලා දුන්නා. ව්‍යාපාර අධ්‍යයනයේ gedara ගිහිල්ලා පාඩම් කරන විදිහ සබ්ජෙක්ට් උනත් එක්ක ඒ ගැන අපි ගොඩාක් උපදෙස් ගත්තා. මම හිතන් හිටියේ මට BS පුළුවන් කියලා. හැබැයි සර් ඒ ක්ලාස් එකට ආවට පස්සේ මම කොතනද හිටියේ මම වැඩ කරලා නැහැ. මම කරලා තියෙන තරම් මදි කියලා තේරෙනවා සර් ඒ ක්ලාස් එකට ආවට පස්සේ. අද තේරෙනවා සර් මේ හැමදේම කරේ අපේ හොඳට. අන්තිම දවසේ සර් දීපු උපදෙස් ඒ හැමදේටම සර් ගොඩක් පිං. ගොඩක් මගේ ලකුණු අඩුයි. ස්කෝයිදී ලකුණු අඩුයි. සර්ගේ පන්තියට ආවට පස්සේ MCQ ලකුණු වල තමයි ගොඩක් ලකුණු අඩු වෙලා තිබ්බේ. ඒකේ ලකුණු හදාගත්ත කොහොම හරි සර් පාඩම් කරන විදිහ කියලා දුන්නා. MCQ වලට විභාගෙ ලියන්නේ කොහොමද කියලා. ආයේ පන්ති යන්න තිබ්බනම් ගොඩක් හොඳයි.